මේ වසරේ ජනවාරි මාසයේ 8 වෙනිදා පැවති ජනාධිපති වර්ධනයේදී මේ රටේ ජනතාව සමාරුන් ජනවරණ තුල ආණ්ඩුවක් සෑදීමේ ඉතාම උසස් ප්‍රයත්නයේදී පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයේ තුල අමාත්‍ය මණ්ඩලයක් අද දිනුම් දෙන අවස්ථාවේදී මා ඉතාමත්ම සතුටු වෙනවා. වගේම ඔබ සියලු දෙනාටම මගේ ආශිර්වාදය ඌපැතුම සහ ගෞරවය මම මේ අවස්ථාවට කරනු ලබනවා. විශේෂයෙන්ම අපිට ගෙවී ගිය මාස 8ක කාල සීමාව තුළ මේ රටේ දේශපාලනයේ නව අධ්‍යක්ෂින් රාශියක් තිබෙනවා. ජනාධිපතිවරණයට පෙර පොදු අපේක්ෂකයෙක් වශයෙන් මාව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව ඒ සඳහා සහයෝගය දුන් අනිත් පක්ෂ සංවිධාන රාශියක් දරන ලද ප්‍රයත්නයකින් ලැබූ ජයග්‍රහණයකින් පසුව අපි දින 100ක වැඩපිළිවෙලක් සඳහා තාවකාලික ආණ්ඩුවක් පත් කරගන්න ලැබුවා. ඒ දින 100ේ වැඩපිළිවෙල තුළ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිවරයා වශයෙන් පත් කරගෙන අපි කටයුතු කළ තාවකාලික ආණ්ඩුවේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයට පාර්ලිමේන්තුවේ 3-2 බලයක් තිබුණා. ඒ 3-2 බලය තුළ එක්සත් ජනතා නිදහස් සංධානය අපිට අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. අපි බලාපොරොත්තු වෙච්ච දින 100ේ වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණු වූ 19 වෙනි ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය සම්මත කිරීම සහ මේ වර්ෂයට බලපාන්නා වූ නව අයවැය යෝජනා සම්මත කිරීම සඳහා ඒ මූලික කාර්යයන් ඉෂ්ට කර ගැනීම වගේම පොදු ජනතාවගේ සුබ සාධනය සඳහා පාන මිල අඩු කිරීම සහ වෙනත් පොදු කාර්යයන් රාශියක් අපිට ගෙවී ගිය මාස 8ක කාලය තුළ ඉෂ්ට කිරීමට පුළුවන්කම ලැබුණා. අපි කාගේ බලාපොරොත්තු වෙන්නේ ජනවාරි මාසයේ 8 වෙනිදාට පෙර පැවති ප්‍රකාශනයේ දුන්න ප්‍රතිඥාව තුළ අපි හදන අලුත් ආණ්ඩුවෙන් මේ රටේ ජාතික රජයක් පිළිගන්නවායි කියන අදහස ඉෂ්ට කර ගැනීම. ඒ සඳහා අපි තාවකාලික ආණ්ඩුව තුළද යම් ප්‍රයත්නයක් දැරුවා. යම් සාර්ථකත්වයක් මේ තුළ අපි ලැබුවා. ඉන්පසුව පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අපි ආරාධනා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයට ගරු අග්‍රාමාත්‍යතුමා ආරාධනා කළා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජාතික රජයක් වශයෙන් අපි කටයුතු කරමු කියන ආරාධනය. ඒ ආරාධනය පිළිගෙන ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයේ සහ එකට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි පොදු සම්මුතියක් ඇති කරගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සංධානය දෙපාර්ශ්වය එක්සත් ජාතික පක්ෂය සහ ඒ සංධානය සහ නිවිසුම් ගත වුණා. අවෘතා මිසුම් අපි අස්සම් කරනු ලැබුණා. ඒ අස්සම් කිරීමෙන් පසුව අපි අද මේ පත් කරගත්ත නව අමාත්‍ය මණ්ඩලය පත් කරගන්න ලැබුණේ. මම හිතන්නේ ඔබ කවුරුත් දන්නවා අපි පසුගිය අතීත අත්දැකීම් ගත් විට ගෙවී ගිය දශක කීපයක මහමැතිවරණයක් අවසන් වෙලා අලුතෙන් ආණ්ඩුවක් හදන විට අමාත්‍ය මණ්ඩලයක් තෝරාපත් කර ගැනීමේ කාර්යයේදී එකම දේශපාලන පක්ෂයකට වැඩි ආසන සංඛ්‍යාවක් හිමිවී වෙන අවස්ථාවලදී ඒ දේශපාලන පක්ෂයේ ඉතාම සංකීර්ණ අසීරු අමාරු තත්ත්වයන්ට මුහුණ දුන්නා සිය අමාත්‍ය මණ්ඩලය තෝරාපත් කර ගැනීමේදී. මම දන්නවා මම සිටි කලින් ආණ්ඩුවල විශේෂයෙන්ම 1994 සිට 2010 දක්වා පැවති මහමැතිවරණවලදී
පොදුජන එක්සත් කරුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය විශාල වශයෙන් ආසන ලබා ගත්තා 2010 තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා ඒ තුල පැවති නායකත්වයේ සහ රජයේද ඒ අමාත්‍ය මණ්ඩලය තෝරාපත් කර ගැනීමේදී තිබුණු බොහෝ ගැටලු රාශියක් එදා වම දැක්ක කෙනෙක් එක් දේශපාලන පක්ෂයකට වැඩි බලයක් ලැබුණ අවස්ථාවක අමාත්‍ය මණ්ඩලයක් තෝරාපත් කර ගැනීමට දිවෙන්නා වූ සංකීර්ණ ස්වභාවය ගැටලු සහ අභියෝග පොතෙන්ද යන්න ඔබ අපට තිබෙන අත්දැකීම් සමග ඒ සම්බන්ධයෙන් අපිට පැහැදිලි යම් මතයක් තිබෙනා වගේම අපි මේ ආකාරයෙන් ප්‍රධාන පක්ෂ දෙක සහ ඊට සම්බන්ධ පක්ෂ එකතු වෙලා ඇමති මණ්ඩලයක් තෝරාපත් කර ගන්නා විට ආණ්ඩුවක් හදන විට එයි මුහුණ දෙන ගැටලු සංකීර්ණ ස්වභාවය සහ අභියෝග පොතෙක් දෙයක් මම ගන්නේ අප කවුරු තේරුම් ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩලයේදී අමාත්‍ය ධුර 15ක් සහ රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර 18ක් වෙන් කර ගන්න ලැබුණා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව එක්සත් ජාතික පක්ෂය හා සම්දානගත වූ දේශපාලන පක්ෂ එහිදී අමාත්‍ය ධුර 33ක් ලබා ගත්තා පැහැදිලි ලෙසම ඒ 33න් එක්සත් ජාතික පක්ෂයේ හිමි වෙන්නේ මගේ මතකයේ හැටියට අමාත්‍ය ධුර 26ක් පමණයි අනික් අමාත්‍ය ධුර